වෙනද වගේම සුබ දවසක් කියන ගමන් අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි චසීවි ආසටන මේ වෙන විට ඩොනෙට්ස් කලාපයේ ඉතාමත් උණුසුම්ම සටන තමයි මේ චසීවි අල්ලා ගැනීම සටන මේ වෙන විට රුසියානු බටයන් උපාය මාර්ග ප්‍රහාර එල්ල කරමින් බක්මුට් නගරයට වයඹ දෙසින් බඩ්නිව්කා සහ කලිනිව්කා හරහා චසීවි නගරයේ උතුරු සීමාවට බක්මුට් නගරයේ නිර්දීක කලාපයෙන් ඉවෙනස්කි ප්‍රධාන අධිවේගී මාර්ගය හරහා චසීවි නගරයේ දකුණු කලාපයේ අල්ලා ගනිමින් චසීවි නගරයේ වටකිරීමේ උත්සාහයක් තමයි මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම මේ මොහොත වෙන විට මේ ප්‍රදේශයේ යුක්‍රේන පළමු ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම බිඳ දමන්න රුසියානු හමුදා සමත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේනයේ විසින් චසීවි නගරයේ වටා සීමාවේ දහස් සංඛ්‍යාත බිම් බෝම්බ අතුරා තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් දැනගන්න ලැබෙන්නේ. කොහොම වුණත් රුසියාව ඔවුන්ගේ දැවැන්ත ගුවන් බලය සහ බීසුණු ග්ලයිඩ් බෝම්බ සහ පොකුරු බෝම්බ විශාල වශයෙන් භාවිත කරමින් යුක්‍රේන ඉලක්ක වනසා දමන්න කටයුතු කරමින් තිබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. දෙවැනි අප්ඩේට් එක තමයි සැපොරිෂියා කලාපයේ රොබෝටයින් නගරයේ අවසන් සටන ආරම්භ වෙමින් තිබෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. නගරයේ දිශාවන් තුනකින් සම්පූර්ණයෙන් වටකිරීමට රුසියානු බටයන් සම්බන්ධව තිබෙනවා වගේම රොබෝටයින් නගරයේ යුක්‍රේන සැපයුම් මාර්ග අඛණ්ඩව ප්‍රහාරයට ලක් කරන්න රුසියානු ගුවන් හමුදාව සහ කාලතුවක්කු බලගණය කටයුතු කරමින් තිබෙනවා කියලා තමයි හෙළි කරලා තිබෙන්නේ. නගරයෙන් පිටිත කලාපය විවෘත භූමියක් නිසාවෙන් නගරයෙන් පසුබසින යුක්‍රේන බටයන් සහ සන්නද්ධ රට ඉතා පහසුවෙන් රුසියානු බටයන්ගේ ඉලක්කයක් වන බවත් ඉදිරි දින කිහිපය තුළ යුක්‍රේන බටයන්ට අඩියුකා නගරයෙන් යටත්වීම හෝ මරණයට පත්වීම තෝරා ගැනීමට සිදුවන බව රුසියානු බටයන් ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන් මේ වන විට යුක්‍රේන යුද පෙරමුණේ සියලුම කලාපයන් වල යුක්‍රේන ඉදිරි ආරක්ෂක වළල්ල දැඩිව ප්‍රහාරයට ලක් කරන්න රුසියානු බටයන් සමත් වෙලා තිබෙනවා වගේම ඩොනෙට්ස් කලාපයේ ආඩියුකා නගරයේ නිර්දීක ප්‍රදේශයෙන් නැටලව් හරහා කලියුකා දෙසට මරින්කා නගරයේ වයඹ දෙසින් හෙරෙහුකා නගරයේ දෙසට වේගවත් ඉදිරියක් ලබා ගැනීමට රුසියානු බටයන් සමත්ව තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි අද උදෑසන කාලේ තායිවානයේ රික්ටර් මාපක 7.2ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. භූමිකම්පාවේ කේන්ද්‍රය තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ හුවාලියන් ජනාවාස කලාපය අසල පොළව අභ්‍යන්තරයේ බවටයි තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. සිදුව ඇති ජීවිත සහ දේපල හානි පිළිබඳ වාර්තා ලැබෙමින් තිබෙනවා වගේම තහවුරු කරන ලද මරණ 14ක් සහ 250කට ආසන්න පිරිසක් මේ වන විට තුවාල ලැබලා තිබෙනවා වගේම සුන්බුන්යට විශාල පිරිසක් සිරවී සිටින බවටද හෙළි කර තිබෙනවා. හුවාලියන් ජනාවාස කලාපයේ භූමිකම්පාවේ කේන්ද්‍රය ආසන්නයේ විශාල නායෑමක් සිදුව පවතින අතර දැවැන්ත තට්ටු නිවාස අඩි 20ක් පමණ පොළොව අභ්‍යන්තරයට ගිලා බැස තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් අනාවරණය වෙලා තියෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඊශ්‍රායෙල් ගුවන් හමුදාව විසින් ඊයේ දිනේ සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයට එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරයට ප්‍රතිචාර සූදානම් කර අවසන් බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කුමේනි ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් ඉරාන තානාපතිවරයාගේ දමස්කස් පිහිටි නිවස සහ ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරු දෙදෙනෙක් සහ IRGC උපදේශකින් 5 දෙනෙකු මිය ගියා. ඉදිරි දින දෙක තුල ඊශ්‍රායෙල් භූමියේ ප්‍රධාන ඉලක්කයන් රසක් වෙත ප්‍රහාර එල්ල කරනවා කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ කලාපීය ගැටුමක් සහ ගෝලීය ගැටුමක් බවට පත් කිරීමේ වගකීම ඊශ්‍රායෙල් විසින් සම්පූර්ණයෙන් බාරගත යුතු බව ඔහු නැවත වරක් අවධාරණය කර තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි ඊශ්‍රායෙලේ ජෙරුසලම් ප්‍රදේශයේදී ප්‍රාණාපකරුවන් ලෙස හමාස් සංවිධානයේ බාරේ පසුවන සමාජිකයන්ගේ පවුල් වල ඥාතීන් විසින් විරෝධතාවක් සංවිධානය කරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේදී ප්‍රාණාපකරුවන්ගේ ඥාතීන් විසින් ආණ්ඩුව ඉල්ලා ආශ්‍රය යුතු බවත් ප්‍රාණාපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානය සමග වහාම ගිවිසුමක් අත්සන් කරන ලෙසත් බල කරමින් උද්ඝෝෂණය කර තිබෙනවා. වගේම උද්ඝෝෂකයන් පිරිසක් ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවසට පහර දීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය විසින් විරෝධතාකරුවන් විසිරුවාලීමට කටයුතු කරලා තිබෙනවා කියලා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. කොහොම වුණත් ඊශ්‍රායෙල් අභ්‍යන්තරයෙන් අඛණ්ඩව මෙලෙස වර්ධනය වෙන විරෝධතා රාජ්‍ය ආරක්ෂාවට අවදානම් බැවින් උද්ඝෝෂකයන් විසිරුවාලීමට කටයුතු කළා කියලා තමයි ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කරලා තිබෙන්නේ. මෙවැනි නිවුස් දැනගන්න සිංහල A නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න.